ලද සනින්ගෙනේන ඔබගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් ක්ලබ් අසන්ත විදිත භාගෝතනී කිරීමේ සිටිය සම්බන්ධයෙන් පාතාලයට සම්බන්ධ විශේෂ කැපිරිති තරුණියක බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොටස් එනිලදාරින් කණ්ඩායමක් විසින් පෙරේදා මාතර මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට කොටගෙන තිබෙනවා පොලිසිය පවසන්නේ ප්‍රදේශයේ සැඟව සිටින කංජපාණියම් රාම ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඩුබායිහි සැඟව සිටින පාතාල නායක ලොකු පැටියට පැවරීමෙන් පසු එම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වාහන තුනක් ඔස්සේ සැකකරුවන්ට පලා යාමට සැලසුම් සකස් කළ බවයි. එහි කාර් රථයෙන් වැන් රථයකටත් වැන් රථයකින් බස් රථයකටත් සැකකරුවන් පලා ගොස් සිටි අතර රුපියල් ලක්ෂ 40ක මුදලකට බස් රථයක්ද මිලදීගෙන ඇත්තේ මේ කියන තරම් යහවුල් කරගෙන බව පැවසෙනවා. එසේම ඝාතකයින්ට නැවතීමට අවශ්‍ය කාමර ලබාගෙන ඇත්තේද ඇගෙන්. ක්ලබ් වසන්ත ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම සහ ආධාරණ බල දුන් චෝදනාව යටතේ මෙම දරුණු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොකු පෙටින් මෙම බස් ලක්ෂ්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 40ක මුදලක් ගෙවා ඇති බව ඇය පවසනවා. ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමෙන් පසු වෙඩිකරුවන් දෙදෙනා මෝටර රථයකින් පලා ගොස් පසුව ඩොල්ෆින් වර්ගයේ වැන් රථයකට ගොඩවී පලා ගොස් වැන් රථය අතරමඟ දමා පසුව මෙම බස් රථය නැගී පලා ගොස් තිබු අතර එහෙත් නතර වූ තැනක් නොදනී. සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමනුව කඩුමිල වැඩබලන මහේස්ත්‍රා ඩීජේපී කරුණරත්න මහතා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඒ අවසර ලබා දුන්නා. මෙවැනි උණුසුම් පුවත් ලබසනින් දැනගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.